ஹெட்லைன் நியூஸ். சிறிசேனට எரෙහිව தோஷாபியோகයක් மங்கள කියයි. ரணில் ஹர වෙන විකල්පයක් නැහැ. එය ජනාධිපතිවරයා පිළිගත යුතුයි. මහින්දගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනීද? ජනපතිගේ කාර්යය ව්‍යවස්ථා විරෝධී. ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන දේශපාලන අර්බුදයේ හමුවේ ඇත්ත ඇතිසැටියෙන් වාර්තා කිරීම වෙනුවට බොරුව සමාජගත කිරීමට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන බොහොමයක් කටයුතු කරමින් සිටිනවා. හෙඩ්ලයින් නිවුස් විකල්ප රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ඔබ වෙත ගෙන එන්නේ ඇත්ත තොරතුරු වාර්තා කිරීම සඳහායි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයේ පැය ගණනාවක් කැමරදී අවසානයේ සිරිසේන ජනාධිපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකාව පාලනය කිරීමට සුදුසු නොවන බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එක බොරුවක් වසා ගැනීමට තව තවත් බොරු හා විකෘති ප්‍රකාශ සිදු කරමින් කිඹුල් කඳුළු හෙලීම දැන් ජනාධිපතිවරයාගේ කාර්ය වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය දුරේ ලබා දීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරන තත්ත්වය මත අර්බුදය විසඳීමට එක්සත් ජාතික පක්ෂය වෙනත් පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස නම් කළ යුතු බව ඇතැම් පාර්ශ්ව සඳහන් කරනවා. නමුත් පාර්ලිමේන්තුවේ උපරිම මන්ත්‍රීවරු ප්‍රමාණයක විශ්වාසය දිනාගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබෙනවා. එහෙත් ඔහුගේ මතය වී ඇත්තේ මන්ත්‍රීවරු 225 දෙනාගේම කැමැත්ත හිමි වුණත් වික්‍රමසිංහ මහතාට අගමැති දුරය ලබා නොදෙන බවයි. නමුත් මේ සම්බන්ධයෙන් නීතිවේදීන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යුක්ති සහගත හෝ සදාචාරාත්මක නොවන තීරණයක් බවයි. එමෙන්ම වෙනත් දේශපාලන පක්ෂයක තීන්දු තීරණ ගැන තවත් පක්ෂයක නායකයෙකුට බලපෑම් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් බොහෝ දෙනා පෙන්වා දෙනවා. පසුගිය මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂය වූයේ එක්සත් ජාතික පෙරමුණයි. ඒ අනුව ආණ්ඩු කිරීමේ ජනවරමක් හිමිව ඇත්තේ එම කණ්ඩායමටයි. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව මගහැර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ඔහුට පාර්ලිමේන්තුව තුළ උපරිම විශ්වාසය දිනා ගැනීමේ හැකියාව පවතිනවාද යන්න ගැන විමසීමකින් තොරවයි. පසුව ලැබුණු අවස්ථා කිහිපයේදීම රාජපක්ෂ මහතාට තමන්ට එම හැකියාව ඇති බව පෙන්වීමට නොහැකි වුණා. විශ්වාස භංග යෝජනා දෙකකින් පරාජයට පත් වූවා මෙන්ම අගමැති සහ ඇමති මණ්ඩල වැය ශීර්ෂයන් කපා හැරීමේ යෝජනා දෙකෙන්ම ඔහු පරාජයට පත් වුණා. නමුත් ජනාධිපතිවරයා එම තීන්දු තීරණයන්ද නොසලකා හැර තිබෙනපා. මෙම තත්ත්වය අනුව ජනාධිපතිවරයා කටයුතු කරන්නේ ව්‍යවස්ථා විරෝධීව බව නීතිවේදීන් අවධාරණය කරනපා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිවේදීන් ජනාධිපතිතුමා කියලා තියෙනවා මොනම හේතුව නිසාවත් මම රනිල් වික්‍රමසිංහව පත් කරන්නේ නැහැ අග්‍රාමාත්‍ය කියලා. මේක පෞද්ගලික ගනුදෙනුවක් නෙමෙයිනේ. මේ බලය කාගෙන්ද ලැබිලා තියෙන්නේ ජනාධිපතිතුමාට? මහජනතාවගෙන්නේ. ඒ මහජනතාවගෙන මේ විවස්ථාව ජනාධිපතිතුමා වැඩ කරන්න ඕනේ Tamanට ඕන විදියට නෙමෙයි. එහෙම වැඩ කරන්න අයිතියක් බලයක් එයාට නැහැ. එයාට වැඩ කරන්න පුළුවන් විවස්ථාවට අනුව. විවස්ථාවේ තමයි සුප්‍රීම් ලෝ එක. ඒක කඩ කරන්න කිසි කෙනෙක්ට බෑ. ඒක කඩ කරොත් මම කිව්වේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. නිලයෙන් පහ වුණාට පස්සේ අපරාධ නඩුවක්. නිලයේ ඉන්න කාලේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණොත් දෝෂාභියෝගයක්. ඒ නිසා Tamanට ඕන විදියට තීන්දුව තීන්න ගැනීමේ හැකියාවක් නැහැ. මම කැමති කෙනා පත් කරගන්න පුළුවන් gedara වැඩට. නැත්තම් මට කඩයක් තියෙනවා නම් කඩේ මැනේජ් කරන්න, නැත්තම් මගේ බිස්නස් එකක් මැනේජ් කරන්න. මේක මේ රටේ අග්‍රාමාත්‍යවරයා පත් කරන්න. ඒ පත් කරන්න තියෙන ව්‍යවස්ථාවට අනුව. ඒ නිසා එහෙම පත් කිරීමේ කිසිදු හැකියාවක් ජනාධිපතිතුමාට නැහැ. ව්‍යවස්ථාවෙන් පිට යවන්න බෑ. හිට්ලර් කිව්ව ජනතාව මං එක්ක. හිට්ලර් එහෙම කියලා මේ තියෙන ව්‍යවස්ථාව ඉවත් කළා. රාජ්‍ය ආරක්ෂා කරන නීතියක් ගෙනා. මේ හැම එක්කෙනාම කියන්නේ ජනතාව අපි සමග. සමහරවගේ ජනමත විචාරණවලදී 99.9% ඡන්ද දෙනවා. පක්ෂව. කවුරුත් නෑ විරුද්ධව. ඉතින් ජනමත විචාරණ ඔහොම ජනමත විචාරණක් තියෙනවා. එක එක ඡන්ද තියෙනවා. සමහර ඡන්දවල අපි දන්නවා ඒ ඡන්ද නීත්‍යානුකූලයි. ලෝකෙ පිළිගන්නේ නීත්‍යානුකූල ඡන්ද. ඉතින් මෙතන තියෙන විවස්ථාව ගරු කරනවද නැද්ද කියන ප්‍රශ්නේ විතරයි. දැන් මෙතන ඉන්නේ විවස්ථාවට විරුද්ධව ක්‍රියා කරපු අය.
ව්‍යවස්ථා උල්ලංඝනය කරපුවා. අපි කියන්නේ මේ සෙල්ලම නවත්තන්න ඕනේ. ජනතාව එක්සත් ජාතික පෙරමුණේ වුණත් අනිත් පක්ෂ උනත් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට වැඩ කරන්න. ප්‍රජාතන්ත්‍රයේ අනුව කරන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් මේ ඇමති කියලා කාඩ්බෝඩ් උස්සගෙන ගිය අය සියලු දෙනා දැන් ව්‍යවස්ථාව අනුව වැඩ කටයුතු කරන්න කියලායි මෙතන ඉඳන් කියන්නේ. මොකද අන්තිමට අපි ජය ගන්න. ඒක කාටවත් නවත්තන්න බෑ. ඉතින් ඒ කියන්නේ විශේෂයෙන්ම අපි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් අභියාචනාකරණයේ තීන්දුවත් අගය කරන බවට තමයි අද අපි මෙතන ප්‍රකාශ කළා. මේක ජනතාවටත් යහපාලන ජයග්‍රහණයක් කියලා මම කියන්න කැමතියි. අගමැතිවරයා පත්කිරීම පිළිබඳ එක විධිවිධානයක් තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42.4 වෙනි උපවගන්තිය අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති පුද්ගලයා එක තනි පුද්ගලයා. එහෙම පුද්ගල දෙන්නෙක් නැහැ. පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති පුද්ගලයා කවුද කියලා මතයට එන්න ඕනේ ජනාධිපතිවරයා. ඒ මතයට එන්න ඕනේ සාක්ෂි මත. තමන්ගේ කල්පනා මත නෙවෙයි. තමන්ගේ මතයකට පැමිණෙන මතයකට පැමිණෙනකොට පරිපාලන නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ විධිවිධාන අනුව එම මතයට මතය තහවුරු කිරීමට සාක්ෂි තිබිය යුතුයි. ඉතින් අපි දැන් ඉදිරිපත් කළ තේවා ඉතාමත් පැහැදිලි ලෙස එක්සත් ජාතික පෙරමුණ කියා සිට තිබෙනවා. රයිල් වික්‍රමසිංහ මහතා තමයි අපේ උපරිම අපේ නියෝජිත අපි නම් කරලා තිබෙන්නේ අගමැති හැටියට. මෙතන වෙන විකල්පයක් නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රයිල් වික්‍රමසිංහ මහත්මයා පවත් කිරීම තමයි කරන්න තියෙන එකම දේ. වෙන විකල්ප නැහැ මේකේ. ජනාධිපති සිරිසේන මහතා විසින් පත්කල අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ එම ඇමති මණ්ඩලය ආණ්ඩුවේ තනතුරු දැරීම අත්හිටවමින් අභියාචනාධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය තමන් පිළි නොගන්නා බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට යන බවත් රාජපක්ෂ මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ඒ අනුව අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. අභියාචනාධිකරණයේ ලබා දුන් තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එවැනි නියෝගයක් ලබා දීමට බලයක් නොමැති බවත් එහි සඳහන් කර තිබෙනවා. අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගත හැකි නෛතිකමය තීන්දුව ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමේ හිටපු ලේකම් අජිත් පතිරණ මහතා විශේෂ පැහැදිලි කිරීමක් කළා. හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා හරිම කනගාටුදායකයි අතුරු තහනම් නියෝගයට එකඟ වෙන්නේ නැහැ කියලා තියෙනවා. හැබැයි එතුමා තවත් කියලා තියෙනවා එතුමා ප්‍රකාශයක් කරලා අභියාචනයක් කරනවා කියලා ඒ සම්බන්ධ. ඒක හරි. ඒ අයිතිවාසිකම අපි හැම කෙනෙක්ටම රටේ හිටපු ජනාධිපතිතුමාට නෙමෙයි සාමාන්‍ය පුරවැසියෙක්ට පවා අද වෙනකොට ආරක්ෂා වෙලා තියෙනවා. තමන් සෑහීමටපත් වෙන්නේ නැති අධිකරණ නියෝග ගැන අභියාචනයක් ප්‍රතිශෝධනයක් කරන්න අවස්ථාව තියෙනවා. ඒක අපි ලැබපු ජයග්‍රහණයක්. එතුමනත් ඒක තියෙනවා. හැබැයි මේ දෙන නියෝග ඒ කාලේ වගේ දුරකතන වලින් කතා කරලා තර්ජනය කරලා බලපෑම් කරලා ගන්න නියෝග නෙමෙයි. ඒවා බොහෝම ස්වාධීන සත්භාවී නියෝග. මං හිතන්නේ මේ රටේ ඉතිහාසයේ මෙච්චර අධිකරණයේ ස්වාධීනව කටයුතු කරපු කාලයක් මට නම් මතක නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ඇත්තේ අවස්ථා දෙකක් පමණක් වන නමුත් පසුගියදා සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ ආකාරය එම ප්‍රතිපාදන දෙකටම අයත් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද අවධාරණය කෙරුණා. ඒ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවට ප්‍රකාශ කරන මෙන්නිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කර ඇති පෙත්සම් අද විභාගයට ගැනුණු අවස්ථාවේදී ඒ අනුව නීතිඥයින් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී ආකාරයට කටයුතු කර ඇති බවයි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව ප්‍රකාශ කරන මෙන් එල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම අගවිනිසුරු නලින් පෙරේරා ඇතුළු සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල හමුවේ අද ආරම්භ වුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශ්ව 13ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
දෙමළ ජාතික සංධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කනගීශ්වරන් සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර 4.5ක් ගෙවුණු පසු එය විසිරුවා හැරීමට සහ පාර්ලිමේන්තුවේ 3/2කට වැඩි බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කර එය විසිරුවා හැරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථා දෙක යටතේ පමණක් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිට හැකියාව ඇති බවයි. නමුත් සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා ඇත්තේ එම ප්‍රතිපාදන අනුව නොවන බවද ඔවුන් තහවුරු කර සිටියා. මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥ M.A. සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කරුණ දක්වමින් සඳහන් කළේ අධිකරණය ව්‍යවස්ථාදායකය හෝ විධායකය යන කිසිවකට ව්‍යවස්ථාවට ඉහලින් කටයුතු කිරීමට අවස්ථාවක් නොමැති බවයි. එහිදී සිංහරාසා එරෙහි නීතිපති නඩුවට අදාළව සරත්තෙන් සිල්වා අගමිනිසිරුවරයා ලබා දුන් තීන්දුවද ගෙනහැර දැක්වූ නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සිරිසේන විධායක ජනාධිපති ලෙස අදාළ ගැසට් පත්‍රයේ නිකුත් කර ඇත්තේ ව්‍යවස්ථාව කඩ කරමින් බවයි. ජනාධිපති නීතිඥ ජේ.සී. වැලියමුණ කරුණු දක්වමින් සඳහන් කළේ 19 වන සංශෝධනය අනුව වසර 4.5ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට විධායකයට නොහැකි බවට ද හින්දු පුවත්පතට සිරිසේන ජනාධිපතිවරයාම ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදීද පිළිගෙන ඇති බවයි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ අලගරත්නම් පෙන්වා දුන්නේ තමන්ට වාසි සහගත කොටස් පමණක් උපුටා දක්වමින් ව්‍යවස්ථාව අර්ථකථනය කළ නොහැකි බවයි. ව්‍යවස්ථාව අර්ථකථනය කළ යුතු ඇත්තේ තමන්ට වාසි ලෙස නොව ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා. මෙම නඩුවට අදාළ වැඩිදුර විභාගය හෙට දිනට යෙදී තිබෙනවා. පුරවැසි සැමට ආත්ම ගරුත්වයක් හා අභිමානයක් සහිතව ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු වන අතර නැවත වරක් ජාතික ආගමික සංහිඳියාව බිඳ වැටීමට කිසිදු ඉඩක් නොතැබීමට වග බලා ගත යුතු ඇති බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. උපුටා ගැනීම 2018 දෙසැම්බර් 3 වන දින උත්තරීතර අධිකරණය විසින් දුන් තීන්දුව හා ඔක්තෝබර් 26 වන දින රාත්‍රියේ සිදු වූ දේශපාලනමය වෙනස්කම් කෙරෙහි දේශයේ නාමයෙන් අවධානය යොමු කිරීම අපගේ යුතුකමසේ සලකමු. එපරිද්දෙන් මෙම දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපය දෙස ආපසු හැරී බැලීමෙහිද මෙය සුදුසුම අවස්ථාව බව අපගේ හැඟීමයි. එම ඉල්ලීමට අතිගරු ජනාධිපතිතුමා විසින් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොවැම්බර් 7 වන දින පාර්ලිමේන්තුව කැඳවා එම ශක්තිය පෙන්වීමට අවස්ථාව ලබා දීමට මුලින් එකඟ වුවද විවිධ හේතුන් මත එම අවස්ථාව නොලැබුණි. මෙහිදී ආණ්ඩු පක්ෂයේද සහයෝගය ලැබුණේ නම් සාමකාමීව මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය ගැනීමේ පහසුකම් සලසා තිබිනි. නොවැම්බර් 14, 15, 16 යන 3 දිනම තේරුම්ගත නොහැකි හේතු මත සාමකාමීව ඡන්දයක් පැවැත්වීම වෙනුවට සිදු වූයේ පාර්ලිමේන්තුව තුළ ප්‍රචණ්ඩත්වය ඉහවහා ගිය අවිනීත පරිසරයක් නිර්මාණය කිරීමයි. හඬින් ඡන්දය ගැනීමට සිදු වූයේ එබැවිනි. මින් පෙරද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සාමකාමී පරිසරයක් තුළ පවා හඬින් ඡන්දයගත් අවස්ථා පෙන්වා දිය හැක. ඒ අනුව බහුතරයකින් සම්මත වූ විශ්වාස භංග යෝජනාව කථානායකවරයා විසින් පිළිගනු ලැබූ අතර ඒ බවට ජනාධිපතිතුමන්ට දැනුවත් කරන ලදී. මෙතෙක් පාර්ලිමේන්තුවගත් සෑම පියවරක්ම ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් මෙන්ම අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත දේශීය හා විදේශීය ව්‍යවස්ථා විශාරදයන්ගේද උපදෙස් අනුව සිදු වූ බව වගකීමෙන් යුතුව සඳහන් කළ යුතුවේ. එසේ හෙයින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම කථානායකතුමාගේ ක්‍රියාකලාපය තුළින් අපේක්ෂා නොකෙරුණු අතර හුදෙක්ම ප්‍රතිපත්තිමය කාරණා මත සෑම පියවරක්ම ගනු ලැබූ බවද අවධාරණය කරමු. කෙසේ වුවද කිසිවකු මෙම ක්‍රියාපටිපාටිය අනුමත නොකරන්නේ නම් සිදු කළ යුත්තේ නිත්‍යානුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදීව කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනෙමින් ඔහුව ඉවත් කිරීමය. ඉහත සඳහන් අදහස් හා යෝජනා අප ඉදිරිපත් කරනුයේ සද්භාවයෙන් හා පිරිසිදු චේතනාවෙන් මිස පෞද්ගලික හෝ දේශපාලනමය අසද්භාවයකින් නොවන බව අවධාරණය කරමු. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු මුළු රාජ්‍ය තන්ත්‍රයේම අවධානය මේ වෙනුවෙන් යොමු වී රට අප්‍රමාදව යථා තත්ත්වයට පත්වනු දැකීම අපගේ එකම ප්‍රාර්ථනයයි. උපුටා ගැනීම අවසන්. හෙඩ්ලයින් නිවුස් අදට සමුගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් සහිතව හෙටත් රාත්‍රී 8ට හමුවෙමු. Headline News.